උනසුම්පුවත් නැරඹීමට සියත නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න බෙල් බටන් එක ක්ලික් කරන්න අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පොසුන් දුන් පොහෝ දිනය අදයි සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අනුරාධපුර ජයශ්‍රී මහබෝ සමිඳුන් අභියස සිට චන්ද විමසීමේදී තරඟ කරු ලබන දේශපාලන පක්ෂ සෞතින කණ්ඩායම් වල අපේක්ෂකෙන් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතිය ගැසට් කෙරේ. කොරෝනා වසංගතයෙන් පරිසරය යගේ වටහා ගැනීමට හැකි වුණා. ජනපති පරිසර දින පණිවිඩයෙන් කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. පොසොන්පුර පසළොස්වක බොහෝ දිනිය අදට යෙදී තිබෙනවා. අනුබුදු විහිදු වාහිමියන් ලක්දිවට වැඩම කර මෙරට තුල ශ්‍රී සම්බුද්ධ ශාසනය පිහිටුවීම අදවන් පුන් බොහෝ දිනක සිදු වුණා. ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට පොසොන් පුන් බොහෝ දිනය අතිශය වැදගත් වන්නේ විහිදු වාහිමියන් විසින් ලක්දිවට බුදුදහම වැඩම කරවීම අදවන් පුන් බොහෝ දිනයක වීම හේතුවෙන්. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218කට පසු මොග්ගලි පුත්ත තිස්ස තෙරුන්ගේ අනුශාසකත්වය පරිදි තෙවන ධර්ම සංගායනාව පවත්වනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස ධර්මාශෝක අධිරාජ්‍යය විසින් රටවල් 9ක් වෙත බුදුසසුන ප්‍රචාරය කිරීමට ගත් තීරණයට අනුව ලක්දිවට බුදුදහම වැඩම කරවුවා. ඒ අනුව බුද්ධ වර්ෂ 236 දී අනුරාධපුර මිස්සක පවුවට ධර්මාශෝක අධිරාජ්‍යයාගේ වැඩිමහල් පුත් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ඉත්‍ය, උත්‍ය, සම්බල, බද්දසාල යන තෙරණුවන්ද සුමන සාමණේර යන හිමියන් ඇතුළු බණ්ඩුක උපාසක මෙන්ම ධර්ම දූත පිරිස වැඩමවන්නේ ලක්දිව බුදු දහමින් පෝෂණය කිරීමේ අරමුණින්. බුදුදහම රැගෙන මෙරටට වැඩම කළ පිරිසට මුව දඩේමේ යමින් සිටි දේවානම්පියතිස්ස රජු මුණ ගැසුණා. දේවානම්පියතිස්ස රජු මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද චුල්ල හත්ති පදෝපම සූත්‍ර දේශනාව අසා ධර්මාව බොහෝ දේ උදා කරගත් බවත් රට වැසියන්ද ධර්මානුකූලව යහමගට ගැනීමට පියවර ගනු ලැබූ බවත් ශාසන ඉතිහාසයේ සඳහන්. මිස්සක පවුවේදී එදා සිදු වූ ඒ ඓතිහාසික සිදුවීම මෙරට තුල ආගමික, ශාසනික, සංස්කෘතික සහ සමාජීය වශයෙන් අභිවෘද්ධියක් ඇති කිරීමට හේතු වුණා. මෙලෙස අද දිනට යෙදී තිබෙන පොසොන් පොහෝ දිනේ නිමිත්තෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ හිටපු විපක්ෂ නායකවරයා සිය පොසොන් දින පණිවිඩ මෙලෙස නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා සිය පොසොන් දින පණිවිඩයෙන් පෙන්වා දෙන්නේ අභිමානවත් රටක් ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසූ දහම සහ අනුදැන වදාළ ජීවන මඟ ඔස්සේ බවත් එළඹ ඇති මෙවර පොසොන් පොහෝ සමය සමාජය සහ ජීවිතය දෙස තථාගත දහමට අනුව යථාර්ථවාදී දීව බැලීමට සහ අවිහිංසාවාදී බුදුදහමේ ප්‍රභව ලොවට හෙළි කිරීමට අවස්ථාව කර ගැනීම අනුබුදු මිහිඳු මාහිමියන්ට කළ හැකි වටිනාම උපහාරය බව තමගේ හැඟීම වන බවයි. මේ අතර ග්‍රාමාත්‍යවරයාද පොසොන් දින පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ වත්මන් වසංගතය ජයග්‍රහණයේ මාවතට යොමු කිරීමට හැකි වූයේ අප මුළුමහත් රටක් ලෙස එකවන්ව කටයුතු කළ නිසාත් බුදුදහමේ පෝෂණය මත පිහිටා ගුණධම් සහ වත්පිළිවෙත් පිරීම නිසා බවත් ඒ තුලින් මෙම වසංගතය සහ මුලින්ම පරාජය කිරීමට රටක් සහ ජාතියක් ලෙස ඉදිරියට යාමට හැකි බව තමගේ විශ්වාසය බවයි. මේ අතර හිටපු විපක්ෂ නායක වත්මන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද පොසොන් පොහෙට සමගාමීව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ බුදුදහමේ සඳහන් උත්තහන වතෝ සතිමතෝ ගුණේ හෙවත් උත්සාහයත් යහපත් සිහියත් ඇතිව සැබෑ බෞද්ධයන් ලෙස මේ මොහොතේ කටයුතු කළ යුතු අතර අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණ වගාව දියුණු කොටගෙන වත්මන් ව්‍යසනය පරයා නැගී සිටීමේ ශක්තිය මුළුමහත් මිනිස් සමාජයටම ලැබේවායි ප්‍රාර්ථනා කරමි යන්නයි.
එමෙන්ම පොසොන් පොහො දිනේ නිමිත්තෙන් රාජ්‍ය පොසොන් උත්සවය අද මිහින්තලේ රාජමහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් සියලු ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙවර රාජ්‍ය පොසොන් උත්සවය සංවිධානය කර තිබෙනවා. මේ අතර අද උදැසන වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා සහ වත්මන් යුද හමුදාපති ලොතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පොසොන් පොහොයේ නිමිත්තෙන් රුවන් වැලි සෑරදුන් වැඳ පුදා ගැනීමට අනුරාධපුරයට පැමිණියා. එමෙන්ම රට වටා අද දින පොසොන් සැමරුම් සංවිධානය කර තිබුණේ මේ ආකාරයෙන්. අතර ඇතැම් ප්‍රදේශවල ජනතාව නිවසේ සිට සහ Facebook ඔස්සේ සජීව ලෙස සම්බන්ධ වෙමින් පොසොන් ආගමික වැඩසටහන් සහ වතාවත්වල යෙදුණේ මේ අයුරින්. මේ අතර සියත අමාවැස්ස පොසොන් පෝදා සජීව විකාශය අද දිනේ පුරා අප ඔබ වෙත ගෙනෙනු ලබන්නේ ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝසමිඳුන් අභියස සිටයි. සියත අමාවැස්ස පොසොන් පෝදා සජීව විකාශය අද අලුයම 5:55ට අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සිට ආරම්භ කරනු ලැබුවේ උවැසි උවැසියන් අටසිල් සමාදන් කරවීම බෝමලුව විහාරවාසී පූජ්‍ය කණුපිච්චේ රත්නජෝති ස්වාමීන් වහන්සේ විසින් සිදු කිරීමෙන් අනතුරුවයි. ගස්ගල් පර්වත වන්දනා කරමින් අවිදු අඳුරේ අතපත ගාමින් සිටි ලක්වැසි මිනිසුන්ට සදහම් ආලෝකය දායාදුණු උතුම් පොහොය දවස පොසොන් පොහොව දවස. ඒ උතුම් සදහමේ සිසිලස අපට ලබා දුන් ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයට අපගේ නමස්කාරයේ වේවා. උදැසන පැවති සම්බුද්ධ පූජාව මෙහෙවීම බොමලුව විහාරවාසී පූජ්‍ය කණුපිච්චේ රත්නජෝති ස්වාමීන් වහන්සේ විසින් සිදු කළා. අනුතරුව පැවති පළමු ධර්මදේශනාව මෙහෙවනු ලැබුවේ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමින් වහන්සේ විසින්. සිත තුළ ඇතිවෙන සිතිවිලි අපගේ ජීවිතයේ දුක හෝ සැප ඇතිවීමට හේතු වෙන බව බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කළා. කයෙහි සංයමය අපිට ඉතාම වැදගත් වෙනවා. යම් කෙනෙක් තමන්ගේ ජීවිතයේ වචනය ක්‍රියාත්මක කිරීමේදී යම් කෙනෙක් තමන් ඒ වචනය නිවැරදි ලෙස යෙදවීම නිසා තමන්ට තමන්ගේ ජීවිතයේ සැපත සලසා ගන්නට පුළුවන්. උදැසන 8ට ආරම්භ වූ දෙවන ධර්මදේශනාව සඳහා වැඩම කරනු ලැබුවේ පූජ්‍ය කුඹුගොඩ ආරේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ. මිනිස්සු ලෝකේ බණ අහන්න ඕන ගංගාවක් වෙන්න. ඔබ පුංචි වතුර වීදුරුවක් වගේ නම් ඔබ කොච්චර කටින පිංකම් කරලා තිබුණත් වැඩක් නැහැ. ඔබව ලෝකේ හැම පන්සලකම සිල් අරන් තිබුණත් මුළු ලෝකෙම බෞද්ධ සිද්ධාස්ථාන වැඳ පුදාගෙන තිබුණා. ඔබ පටු අතුරු වීදුරුවක් වගේ නම් ඔබ ද්වේෂයට, ක්‍රෝධයට, වෛරයට, මානයට, උද්දච්චකමට ඊටාම ඉක්මනින් පත්විය හැකි නම් ඔබ ධර්මෙහි ප්‍රතිඵල ලබන්නෙක් නොවේ. උදැසන 9ට පැවති සිත් පහන් වේවා ධර්මදේශනාව මෙහෙවනු ලැබුවේ පූජ්‍ය නාගොඩ සද්ධාලෝක ස්වාමින් වහන්සේ විසින්. ධර්මකාමී භව මෙලව අරතයත් පරලව අරතයත් පරමාර්ථ සංඛ්‍යාත ඒ උතුම් නිවනත් සාක්ෂාත් කර ගන්නට පුළුවන්කම තියෙන. අන්න ඒ නිසා පින්වත්නි අද දවසේ සියලු කටයුතු වලින් බැහැර වෙලා ඔබේ සිත, ඔබේ කය, ඔබේ වචනය මනාව සංවර කරගත්. අනුතරු පැවති ධර්ම කතිකාව සහ බුද්ධ පූජාව මෙහෙවීම සඳහා පූජ්‍ය දිවුල්පැලසේ විමලානන්ද හිමි, පූජ්‍ය විල්ගම්වේ පියනන්ද හිමි, පූජ්‍ය විලේගොඩ සිරිවිමල හිමි සහ බොමලුව විහාරවාසී පූජ්‍ය කුඩා ඇලගමුවේ ඥානසිරි හිමි වැඩම කරනු ලැබුවා. පොසොන්පුර පසළොස්වක බොහෝ දිනේ නිමිත්තෙන් ඓතිහාසික අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් අභියස සිට ඔබ වෙත ගෙනෙන සියත අමාවැස්ස පෝදා සජීව විකාශය තුලින් කවි බණ, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සූත්‍ර දේශනා වැනි ආගමික වැඩසටහන් රැසක් නිවසේ සිට ආගමික වතාවත්වල නිරත වන සදහවත් ඔබ සැම වෙනුවෙන් තිළිණ කිරීමට අප අද දිනේ පුරා කටයුතු සූදානම් කර තිබෙනවා.
චන්ද විමසීම් වලදී තරඟ කරනු ලබන දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් වල අපේක්ෂකයන් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතිය ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා. ඊයේ මැතිවරණ රාත්‍රියේ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයට අනුව චන්ද විමසීම් වලදී තරඟ කරනු ලබන දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් වල අපේක්ෂකයන් විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම පද්ධතිය අඩංගු වෙනවා. 2009 අංක 58 දරන පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනතෙන් සංශෝධිත 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 8 වැනි වගන්තිය අනුව නිකුත් කෙරෙන මෙම ආචාර ධර්ම පද්ධතිය ඕනෑම ඡන්ද විමසීමකට අදාළ නාම යෝජනා දැන්වීම පළ කරනු ලබන දින සිට ඡන්ද විමසීමේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීම දක්වා කාලයට අදාළ වන බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන මෙම සංශෝධිත ආචාර ධර්ම පද්ධතිය සියලු මැතිවරණ වලට තරඟ කරන අපේක්ෂකින් දේශපාලන පක්ෂවල නායකින් ලේකම්වරුන් ඇතුළු සියලුම ප්‍රමුඛ තනතුරු නිලධාරීන්ට පළාත් සභා හා පළාත් පාලන ආයතන නියෝජනය කරනු ලබන දේශපාලනඥයින්ට හා සියලුම දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්ට මෙන්ම අපේක්ෂකින්ගේ ආධාරකරුවන්ටද ස්වාධීන කණ්ඩායම් නායකින්ට හා එම අපේක්ෂකින්ටද ආධාරකරුවන්ටද අදාළ වන බව සැලකිය යුතු බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. එබැවින් මෙම ගැසට් නිවේදනයේ සඳහන් ආචාර ධර්ම වලට අනුකූලව ක්‍රියා කරන ලෙස මැතිවරණයට සම්බන්ධ සියලු තැනැත්තන් වෙත කාරුණිකව දන්වා සිටින බවදෙහි වැඩිදුරටත් සඳහන් වෙනවා. යනුයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ මෙම අති විශේෂ ගැසට් නිවේදනයේ ප්‍රධාන කරුණු 76ක් අඩංගු වන අතර ඊට අදාළ අනු කරුණුද රසක් අඩංගු වෙනවා. ජගත් පරිසර දිනය අදට යෙදී තිබෙනවා. අප අවට පවතින ස්වභාවික පරිසරයේ වටිනාකම් පසක් කරමින් සෑම වසරකම ජූනි මාස 5 වන දිනට යෙදී තිබෙන ජගත් පරිසර දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වී ඇත්තේ ජෛව විවිධත්වයේ සබඳතාවට ඉඩක් යන්නයි. අදවන විට ලෝක ජනගහනය ක්‍රමයෙන් ඉහළ යාමත් සමග මිනිසා තම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ස්වභාවික පාරිසරික පද්ධතියට මිනිසා විසින් සිදු කරන හානිය ඉතා විශාලයි. මෙලෙස මිනිසාගේ දියුණුව උදෙසා සිදු කරන පාරිසරික දූෂණය නිසාවෙන් පරිසරයේද මේ වන විට පෙරලා මිනිසාට එහි ප්‍රති විපාක ලබා දෙමින් සිටිනවා. ජෛව විවිධත්වයේ සබඳතාවට ඉඩක් යන තේමාවට අනුව ලොව බුද්ධිමත් සත්වයා ලෙස හඳුන්වන මිනිසුන් වන අප සියලු දෙනාගේ වගකීම වන්නේ ස්වභාවික පරිසරයට මෙන්ම සත්ව ප්‍රජාවද විනාශ නොකර දියුණුව කර යාමයි. මේ අතර ජගත් පරිසර දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ගංගොතුර නායෑම් ග්ලැසියර දේවීම් වායු දූෂණය වායුගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම සහ පාරිසරික විපර්යාස වැනි අනේකවිධ පාරිසරික ගැටලු මානව ක්‍රියාකාරීත්වයේ ඍජු ප්‍රතිඵලයක් බවයි. පරිසර විනාශය මිනිසාගේ අනාගත පැවැත්මට බලවත් අභියෝගයක් වනු නිසැකයි. COVID-19 වසංගතය නිසා උද්ගතව ඇති පෙර නොවිවිරු ගෝලීය අර්බුදයේ පරිසර සංරක්ෂණයේ වැදගත්කම මිනිසාට නිශ්චිතව අවබෝධ කරවන අවස්ථාවක් ලෙස දකිනා බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ පරිසර දින පණිවිඩයේ දැක්වෙන්නේ. මධ්‍යහන පුවත් විකාශය අවසන් ජලි තෝමෙමු සවස 6ට ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.